පත්තරේ විස්තරේ කාටුන් පෙළටයි මේ දැන් සූදානම් වන්නේ. ආරම්භයේ ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදම්. මේ බලන්න. මෛත්‍රී මහින්ද සමගි කරවන්න හදනවලු දේශපාලඥයාවිල සරදම්ට කියනවා. සරදම් ඔළුව කහන ගමන් අහනවා. එතකොට මෛත්‍රී මහත්තයාගේ ලක්ෂ 62 මොකද කියන්නේ සෑර් කියලා. පැහැදිලිව ජනාධිපතිවරණයේදී දෙපස්සකට ගිය දෙන්න ජයග්‍රාහකයාට ලක්ෂ 62ක් ලැබුණා පරාජිතයාටත් 58 ලක්ෂයක් ලැබුණා දෙන්න සමගි කරවන්න හදනවලු එතකොට ඡන්දෙ දීපු 62 ලක්ෂේ මොනවද කියන්නේ කියලායි මෙන්න සරදම් හොඳ ප්‍රශ්නයක් අහන්නේ ඊළාට දිවයින උදේ විමලසිරිගේ අතුල් පිටු කාටුණිය බලන්න බුද්ධදාස රජතුමා නැවත ඇවිල්ලාද කියලා රජතුමාට ඇඳලා ඉන්නේ වර්තමාන ජනාධිපතිවරයා සර්පයා හොයාගෙන යන්නේ තුබසේ ඉන්නවා සර්පයා මෙන්න සර්පයාට රෝගයක් මොකද්ද රෝගය 18 ලෙඩේ බෝ වෙලා තියෙන්නේ 18 ලෙඩේ සුව කරලා 19 ගේන්න පුළුවන් වෙයිද බුද්ධදාස රජතුමා වගේ ජනාධිපතිවරයා ඒ පිළිබඳවයි බලාගෙන ඉන්නේ ඈතින් ඉඳන් මොකද වෙන්නේ කියලා ඇහැ ගහගෙන ඉන්නවා කෙනෙක් කවුද අලියා එජාපය බලාගෙන ඉන්නවා 19ට ජනාධිපතිතුමා මොනවද කරන්න කියලා මේ ඊළඟ කාටුන් එක බෞබි මේ අංජන ඉන්ද්‍රජිත් ගේම් වාහනයක් පැදගෙන යනවා ජනාධිපතිතුමා සාගමැතුමා ඉන්නේ වාහනේ නතර වෙනවා ඩකස් 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 ගාලා එකපාරට මගමැතුමා ජනාධිපතිතුමා දිහා බලලා කියනවා තෙල් ඉවරයි කියලා දිනසිය ආණ්ඩු අහිමේ එමනම් දැන් මහා මැතිවරණයකට යා යුතුද දිනසියටද තෙල් දුන්නේ බලාගෙනමු මහා මැතිවරණය කවදායිද කියලා ලංකාදීපයේ දාසහපලානගේ සුවාරිස් මෙන්න හොර දේශපාලඥයෙක් වගේ පේන්න තියෙන්නේ සුවාරිස් බලාගෙන ඉඳද්දි දේශපාලඥයා එක පිම්ම කෙනෙක්ව තල්ලු කරගෙන එනවා තල්ලු කරගෙන ආපු පාරක් පේන්න තියෙනවා තල්ලු කරන් ඇවිල්ලා මේ දේශපාලඥයා බෝඩ් එකක් දීලා ඒ ආපු වහින්සක මිනිස්සයාට කියනවා බෝඩ් එක උස්සන්න කියලා තමන් වෙනුවෙන් බෝඩ් එක උස්සන්න කියලා කියනවාද මන් දන්නේ ලංකාදීපයේ තලන්ගේ ඒතුමා මෙන්න අනුර ප්‍රියදර්ශන යාපමහත් ඇවිල්ලා අපූරු නැටුමක් නටනවා කවුරු ඉස්සරහද ඒතුමා ඉස්සරහා කියනවා දින 100ට මේ ආණ්ඩුව කරපු වැඩක් නැහැ කියලා එතකොට ඒතුමා අහනවා ඇයි බං මේක මෛත්‍රියගේ ආණ්ඩුව නේද උඹත් මේ ආණ්ඩුවෙම නේද කියලා අහද්දි ඒක මතක් කළ කලිසම දාලා පැනලා යනකොට ඒතුමා කියනවා නියම ප්‍රියදර්ශනයක් කියලා තමන්ගේ සභාපතිතුමා තමයි රටේ ජනාධිපතිතුමා කියලා අමතක වුණාද දන්නේ නැහැ ලංකාදීපේ දාසගේ කාටුණේ මේ ජනාධිපතිතුමා ජාතිය අමතනවා මැද මුලන වෙලා හොඳ ටීවී එකක් හැබැයි ඉඳගෙන ඉන්නේ බංකුවේ කවුද අහගෙන ඉන්නේ අහගෙන නෙවෙයි බලාගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා ජාතිය අමතකනකට කන් දෙකේම ඇඟිලි ගාගෙන හිටියා කියලායි දාසනම් කියන්නේ ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා කොහොමද රිමාන් බන්ධනාගාරයට ගියේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල මෙන්න ගිහිල්ලා තියෙන අත් දෙකම මාංචු දාගෙන අත් දෙකම ඔසවගෙන කියලායි කියන්නේ මාධ්‍යවේදියේ පිටිපස්සෙන් ඉන්නේ දැන් අපේ හිටපු ඇමතිතුමා ජයග්‍රාහී ලීලාවෙන් දැත් ඔසවා සිනාමුසු මුහුණින් රක්ෂිත බන්ධනාගාරය වෙත ගමන් කරනවා බන්ධනාගාර ගිලන්ට අත්‍යක්ද ඈතින් සූදානම් වැත කියලායි කියන්නේ මාධ්‍යවේදියෙක් එහෙම කියන්නේ මල්වට්ටියක් අරගෙන පන්සල් යන්නේ කවුද මේ දවස්වල එයාට තනියක් හිටින එකක් නැහැ තව කෙනෙක් තනියට ඉන්නවා කියලායි අවසාන කාටුණෙන් කියන්නේ මේ දිනමිනේ ප්‍රීති කන්නංගරගේ කාටුණය යෝධ මල්වට්ටියක් අරගෙන පන්සල් යනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ දවස්වල නිතර දක්නට ලැබෙන දසුණක් තනි නෑ මෙන්න ඊට නොදෙවෙනි මල්වට්ටියක් ඈතින් අරගෙන කෙනෙක් එනවා කවුද සෝමේ මහත්තයා එන්නේ සෝමන් සමරසිංහ මහතා එනවා මාත් එනෝ කියලා දෙන්නටම මල් අරන් පන්සල් යන්න පුළුවන්